වෙසක් කියලා පිළිගන්න මගේ යාළුව හැමෝම. ඉතින් ඔන්න වෙසක් එකට ඔයා එක එක වර්ගයේ කූඩු හදනවා, කැරකෙන කූඩු හදනවා. එතකොට මේකේ ලොකුම ගැටලුව තමයි ඔයා මෝටරයක් හොයාගත්තාම ඒකේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඔන්න මම පරිපථයක් ගෙනාවා ඔයාලට කොහොමද AC මෝටරයක, කියන්නේ ප්‍රධාන විදුලිය 230ට සම්බන්ධ කරන AC මෝටරයක ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියලා තමයි මේ පරිපථයෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේකට මේ කියන කම්පොනන්ට් ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් යාළුවනේ ට්‍රැක් එක මෙන්න මේ පැත්තට තමයි අල්ලගන්න ඕනේ. එතකොට මේ ඩයක් එක දාද්දී DB3 ඩයක් එක දාද්දී ඒකේ ධන ඍණ ભેදයක් එහෙම කිසි දෙයක් නැහැ. මෙන්න මේ විදිහට ඔයාලට දාගන්න පුළුවන් මේකේ. යාලුවනේ මේකේ මේ පොටෙන්ෂියෝ මීටර එකේ CI කේ තමයි මම දාගෙන තියෙන්නේ. මේ CI කේනුවට ඔයාලට දාගන්න පුළුවන් 500 කේ වගේ. එතකොට ඔයාලට මේක තවත් සාර්ථකව පරිපථයේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. යාළුවනේ මේක 104K වෙනුවට 154J මයිල කැපැසිටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. යාළුවනේ මේකේ 500K පොටෙන්ෂියෝ මීටරේ ඔයා දානවා නම් අනිවාර්යයෙන්ම 100K රෙසිස්ටරේ වෙනුවට 10K රෙසිස්ටරේ මෙතෙන්ට දාගන්න ඕනේ.
යාලුවනේ මේ ස්පීඩ් කන්ට්‍රෝල් එක ඔයාට මෝටර එකට පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් ලයිට් ඩිමර් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් මේ ඕනම එකකට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් සිවිලින් පෑන් එක වේගය අඩු වැඩි කරන්න ඒ ඕන එකකට පාවිච්චි කරන්න පුළුවන් මේන් මේ සර්කිට් එක යාලුනේ අපි මේ වැඩ කරන්නේ 230 විදුලියත් එක්ක ඒ කියන්නේ ඔයා ඊටාම පරිස්සම් වෙන්න ඕනේ මේක සප්ලයි දුන්නාන් පස්සේ ඔයා මේ කිසිම තැනක් අල්ලන්න යන්න එපා මොකද ඔයාට විදුලි සැර වැදින්න පුළුවන් ඊයක අවසාන වෙනකල් බලන්න යාලුවනේ ඉතින් හොඳ නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න ඉතින් ඔයාගේ අදහස් යෝජනත් පහලින් කමෙන්ට් කරගෙන යන්න යාලුවනේ මේ මෝටරේ එන හම් එකේ ඉන්නේ නැහැ ඔයා 500 එකේ පොටෙන්සිමීටරය දාලා ඒකත් එක්කම 100 එකේ රෙජිස්ටර් වෙනකොට 10 එකේ රෙජිස්ටර් දානවා නම් මෙන්න මේ ගැටලුව මගහැරලා යනවා මේ දවස්වල තියෙන රටේ තත්ත්වෙත් එක්ක මට ඒ දෙක හොයාගන්න බැරි වුණා යාලුවනේ ඉතින් මේ තියෙන කම්පෝනන්ට් වලින් තමයි මේ වීඩියෝ එක මම කරන්නේ මේ විදිහට